ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මොනවද අපි ටිකක් වෙලා කතා කරන්නේ? මොනවද කතා කරන්නේ? ස්වාමීන් වහන්සේ මේ දැන් සක්කාය දිට්ඨිය කියන තවදුරටත් කියන්නේ අපිට වැටහිම තියෙන්නේ මම මගේ කියන එක ආකාරයට දෘෂ්ටිගත වීම කියලා. එතකොට දැන් ඒක පංච උපාදානස්කන්ධය තුලින්ම ඒ දෘෂ්ටිගත වීම තිබිලා ඒක අපිට තවදුරටත් ඒ පැත්තෙන් ඒක නැති කරගන්නේ දැන් පංච උපාදානස්කන්ධයේ ස්පර්ශය ඒ දේවල් පැහැදිලි කරගෙන යන අතරෙදී ඒකෙන් තව සක්කාය දිට්ඨිය අඩු කරගන්න කොහොමද තව මේ වැඩ පිළිවෙල සකස් කරගන්න ඕන කියලා ස්වාමීන් වහන්සේ. දැන් අපි මෙහෙම හිතමුකෝ. දැන් අත්තකිල මතානුයෝගය කාමසිකල්ලිකානුයෝගය කියලා අන්ත දෙකක් තියෙනවනේ. කාමසිකල්ලිකානේ කියන්නේ ඉන්ද්‍රියන්, ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ ධර්මයන් තුල ඉන්ද්‍රියන් පිනවීම උපරිම කොට හොයමින් ලබමින් ඒ බුද්ධ කාලේ එහෙම ඔය තිබුණා. මොනවද මේ ගිතෙල් මිශ්‍ර ආහාර වළඳන්න කියලා සියලු දේවල් විකුණලා, ඒ කියන්නේ පංචකාම ආස්වාදේ ලබන්න කියන මධ්‍යම ප්‍රතිපදාව සහිත ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී පෙන්නන්නේ කාමේසු කාමසිකල්ලිකානියෝගෝ හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ. එතකොට පුතජ්ජන භාවයේ සක්කාය දිට්ඨිය තව තවත් වැඩි වෙනවා. දැන් ඒක තුල පෝදුම් බව වැඩි වෙනවා. අත්තකිල මතානුයෝගී කියනකොට දැඩි දුක් දෙනවා, ආහාර ගැනීම පවා වර්ජනය කරනවා. දැන් ඒක අපිට දැක්ගෙන දින බෝසතාණන් වහන්සේගේ ජීවිතය තුළ සය අවුරුද්ද දුෂ්කර ක්‍රියා භූමියක හිටියයි. එදා තිබිච්ච වෘත අර ඒ තුරිනුත් ආකාසඤ්ඤායතන, ආකින්චඤ්ඤායතන, විඤ්ඤාණඤ්ඤායතන, නේවසඤ්ඤායතන කියන ඒ ධ්‍යාන තලවලට පත් වෙලා තියෙන බව පේනවා. මේ ආලාරකා බුද්ධකාරාමාදී ගැන කියවෙනකොට, පස්වග තවුසන් වහන්සේලා ගැන කියවෙනකොට, ඒ අත්තකිල මතානුයෝගයෙන් ගිහිල්ලා එන්නම් බුද්ධ දේශනාවේ පවත්නේ මධ්‍යම සහ උජ්ජලේක් සත්වයේ ගැන තියෙන පිළිගැනීම නෙමෙයි. සත්වයේ පුජ්ජලේක් ඉන්නවාය කියන පිළිගැනීම තුලයි අර අධික කාමසේවනයේ කාමසිකලු කාණීය යෝගයේ හෝ සත්වයා පුජ්ජලයාගේ විමුක්තිය ඇති කර ගැනීම සඳහා තමයි අධික අත්තකිල මතාන යෝගී ප්‍රතිපදාවල පුද්ගල දෘෂ්ටියෙන් හැසුරුනේ. එම බ්‍රාහ්මණ ධර්ම ඒ අත්තකිල මතාන යෝගයේ පැත්තට බ්‍රාහ්මණ ධර්ම කාමසිකල්ලිකාන යෝගයේ පැත්තෙත් ඉතින් හොඳින් කාලබීලා ඉඳලා එහෙම ඒක තුලින් ලබන්නා වූ යම් සතුටක් එහෙම නැතිනම් නිමාවක් ඇත කියලා ඒ පැත්තට හැරුණා. මේ පැත්තට හැරුණා, ওই දෙපැත්තනේ අන්ත දෙකක්. මධ්‍යම ප්‍රතිපදාවේදී පෙන්නන්නේ පටිච්චසමුප්පන්න ධර්මය. මේක දිගට යන කෙනෙක් දෙයක් නෙමෙයි, ඒ ඒ හේතු ප්‍රත්‍යයෙන් හටගෙන නැසෙන යම් යම් හේතු ප්‍රත්‍යයෙන් තවත් එකක් ඇති වෙලා
ඒක නැසෙනකොට තව එකක් ඇති වෙලා ඔය විදිහට එකක් ප්‍රත්‍ය කරගෙන තව එකක්. ඒ ප්‍රත්‍ය කරගන්න එකත් නැසෙනවා අනිකත් දැසෙනවා. ඒ නිසා ඔබ අහලා තියෙනවනේ මේ ඇති කල්ලි මේ වේ, මේ නැති කල්ලි මේ නොවේ. එතකොට යම් ප්‍රත්‍යක් ඇති කල්ලි තමයි ඒ ඵලයක්. දැන් ඒ ක්‍රමයට බලනකොට, ඒ ක්‍රමයට විමසනකොට අපිට මේ වර්තමානයේ තුල මේ දැන් සිදුවෙන ධර්මතාවයක් පමණි. දැන් සිදුවෙන ධර්මතාවයක් පමණි. ඒ ධර්මතාවය තුල හරවත් ග්‍රහණය කරගන්න යමක් නැත. ආත්මීය කොට ගන්නට කාරණයක් නෙමෙයි. එන්න ඒ විදිහට මේක හේතු ප්‍රත්‍යයෙන් හටගෙන නැසෙන ධර්මතාවයේ බව වටහා ගැනීම, ප්‍රත්‍යක්ෂ කර ගැනීම තමයි සක්කාය දිට්ඨිය දුරු වෙන ක්‍රමය. දැන් ඒකට දහමෙන් පෙන්නනවා. දැන් මෙහෙම ප්‍රතිලෝම ක්‍රමයට මුල් තැනදී විග්‍රහ කරතොත් කියවිත්තේ සියලු දුක් කෙලවර කිරීමේ අධ්‍යාත්මික ප්‍රයත්නය ඒ ඒ ප්‍රත්‍යන්ද සපය ඇති ආහාර වාජනය කර ප්‍රත්‍යන් හාමත් කිරීමේ ක්‍රියාදාමයේ බව. එතකොට දැන් අර පුජ්‍යලයට ආහාර දුදීන්ද නෙමෙයි, දීම නොවේ. එක්කෝ පුජ්‍යලයට ආහාර දීමක් නෙමෙයි, පුජ්‍යල දෘෂ්ටියෙන් ආහාර දීම නෙමෙයි, පුජ්‍යල දෘෂ්ටියෙන් ආහාර නොදීමක් නෙමෙයි. ආහාර නොදීම අත්ත කියලා බතා නියෝගය. ආහාර දීම කාමසුකලිතා නියෝගය. ඒ කවුද? පුද්ගල දෘෂ්ටි, සත්කාය දෘෂ්ටිය තුල. දැන් සත්‍ය නිතර මේ සැරිසරන්නේ ওই දෙකේනේ, අත්ත කියලා මතා නියෝගය, කාමසුකලිතා, අන්ත දෙකේ. එතකොට දැන් මෙතනදී බුදු සමයේදී කරන්න ඕන අර හේතු ප්‍රත්‍යයෙන් හටගන්න සේ ධර්මතාවයක් බව ප්‍රත්‍යක්ෂ වෙලා ආහාර වාජනය කරන්න ඕනේ. මොනවද? ප්‍රත්‍යන්ගේ ආහාර, ප්‍රත්‍යනගේ ප්‍රත්‍ය ඇති කිරීමේ ආහාර වර්ජනය වෙන්නේ. ඈ දැන් විඥාන ප්‍රත්‍යේදී විඥානා විඥාණය අහාබත් කරන්න ඕනේ. ඒ වගේ ආහාර වර්ජනය කර ප්‍රත්‍යන් හාමත් කිරීමේ සංස්කරණය හාමත් කරන්න ඕනේ. ඒ සංස්කාර ප්‍රත්‍ය විඥාන වලට විඥානේ හාමත් කරුවොත් විඥාන පත්‍ය නාම රූපද, නාම රූප හාමත් කරුවොත් ඒකේ මොකද්ද සලායතන නැහැ. ওই විදිහට ඒ හේතු ප්‍රත්‍යයන් නිසානේ ඵලය, හේතු ප්‍රත්‍යයන්ගේ හට ගන්න එකක්. એટલે හේතු හාමත් කිරීමක් තමයි බුදු සමයේදී පෙන්වන්නේ, පුජ්‍යල හාමත් කිරීමක් නෙමෙයි. ඒ නිසා මධ්‍යම ආහාර ගැනීමක්, ප්‍රතිවීක්ෂාවෙන් යුතු ආහාර ගැනීමක්, ප්‍රතිවීක්ෂාවෙන් යුතු ඇඳ ගැනීමක්, ප්‍රති ඇඳුම් ඇඳීමක්, ප්‍රතිවීක්ෂාවෙන් යුතුව මේ මොකද්ද බෙහෙත් හේත් කිරීමක්, මේ ආදී වශයෙන් ඒවා කෙරෙමින් අර හේතුයි හාමත් කරලා දාන්න. ඉතින් ඒක කොහොමද කරන්නේ කියලා දැන් බුදුරජාණන් වහන්සේ අර පටිලෝම විදියට පෙන්නන, يعني මෙන්න මෙහෙම. මහණෙනි, යම්සේ කඳු මුදුනක දැඩි පොද, වැහි පොද, දැඩි පොද ඇති වැස්සක් වස්නා කල, يعني කඳු මුදුනට පොද සහිත වැස්සක් වසිනා කල්හි ඒදිය පහත් බිම් අනුව ගලා පැසීමක් බසින්නේ කඳු බෑවුම් පැලිවිවර හා පිරුණාව මේ කුඩා දිය අගල් ප්‍රවාද. කඳු ඉහළ වහින වැස්ස ටික ටික එකතු වෙලා මොකද වෙන්නේ? පල්ලෙ හැරෙන බෑවුම් වල තියෙන වලවල් අරාමේව පුරවගෙන මේක පහළට වහිනවා. පුරවන්නේ කඳු බෑවුමේ පැලිවිවරක සහ කුඩා දිය අගල් පිරුණාව වලවල් පුරවද්ද, උඩා වලවල් පිරුණාහු මහ වලවල් පුරවද්ද, මහ වලවල් පිරුණාහු
කුඩා ගංගා පුරවද්දි. දැන් වතුර වැඩි වෙනකොට වෙන වැඩේනේ. කුඩා ගංගා පිරුණාහු මහ ගංගා පුරවද්ද. මහ ගංගා පිරුණාහු මහ සමුද්‍ර පුරවද්ද. ඔන්න මහා සාගරේ පුරවන්නට අර ඉතාම තියුණු වැහිපොද ටික 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 එකතු වෙලා එක එක තැන් පුරවමින් ඇවිදිලා ගංගා වලට වෙලා ගංගාත් පුරවගෙන මහා සාගරයට වතුර එහෙම එපරිද්දෙන්ම මහණෙනි සංස්කාරයෝ අවිද්‍යාව ඇසුරු කොට ඇත්තා. සංස්කාරයෝ අවිද්‍යාව ඇසුරු කොට ඇත්තා. ඊටකට විඥාණය සංස්කාර ඇසුරු කොට ඇත්තා. විඥානේ සංස්කාර ඇසුරු කොට ඇත්තා. නාම රූපේ විඥානේ ඇසුරු කොට ඇත්තා. සඩායතනේ නාම රූප ඇසුරු කොට ඇත්තේ. ස්පර්ශයේ සඩායතනේ ඇසුරු කොට ඇත්තේ. වේදනාව ස්පර්ශය ඇසුරු කොට ඇත්තේ. ඉතින් ඔය විදිහට අපි නැවත මුලට යම්. මොකද්ද? සංස්කාර යෝ අවිද්‍යාව ඇසුරු කොට ඇත්තේ. එතකොට සංස්කරණය කියනකොට මොනවද? සිතිවිලි සංස්කරණය. සංස්කරණ මොන විදිහද සංස්කරණය නැගෙන්නේ? පුණ්‍යාභි අපුණ්‍යාභි අනිත්‍යාභි. පුණ්‍යමය පැත්තට සිතිවිලි සංස්කරණය වෙනවා, අපුණ්‍යමය පැත්තට සිතිවිලි සංස්කරණය වෙනවා, උපේක්ඛා සහගතව සිතිවිලි සංස්කරණය වෙනවා. එතකොට හැබැයි මේ සංස්කාරය මොකද්ද ඇසුරු කරගෙන තියෙන්නේ? අවිද්‍යාව, නොදැනුවත්කම, මුලාව, අඳුර. එතකොට සැප, සැපයි කියන පැත්තේ තියෙන්නේ මුලාව අඳුර. සංස්කරණයන්ගේ පුණ්‍ය පැත්තක් තියෙනවනේ නේද? මුලාව අඳුර කොච්චර දුරටද? සංස්කරණයන්ගේ මුලාව අඳුර කොච්චර දුරටද? පුද්ගල සත්ව දෘෂ්ටියෙන් කතා කළොත් කොපමණ දුරට තියෙනවද සංස්කාරයන්ගේ මුලාව අඳුර පුණ්‍ය පැත්තේ? පුණ්‍ය පැත්තෙන් ස්වාමීන් වහන්සේ අරූපාවචර බ්‍රහ්ම ලෝකවල ඉහළ තලවලට යනකම්. අරූපාවචර බ්‍රහ්ම ලෝක නෙමෙයි, දිව්‍ය තලවල. මේ දැනුදු එමෙන්න දිව්‍ය තල. මේ දැනුදු කියන්නේ මොකද? මනුෂ්‍ය තලයේද පුණ්‍යාභි අවිද්‍යාව අඳුරේ අපේ පින් සංස්කරණය වෙනවා. යහපත් වැඩ පුණ්‍ය ක්‍රියා කරනවා. බොහොම කැමැත්තෙන් සතුටෙන් සන්තක දේවල් දෙමින් නොයෙක් නොයෙක් ආකාරය අප උපකාර කරනවා. ඒකතර මේ මේ මිහිතලේ මනුෂ්‍ය තලයේදී කරනා වූ වැඩක් නේ. ඒ වගේම ඒක කොච්චර දුරට ව්‍යාප්ත වෙනවද? අර සදිව්‍ය තලයේද? මෙතනදි කරන්නවත් පුළුවන් අර වැඩි කරපු යා ප්‍රතිඵල විදිනවා. සංස්කරණයන්ගේ සකස් වෙනව පුණ්‍ය සංස්කරණයන්. අපුණ්‍යාභි සංකාර දැනුදු පවතිනවා. කෙනෙකුට තරහ ආපුවාම, ක්‍රෝධ වෛර රාග සිත් ඇති වෙච්චාම අපුණ්‍යාභි. ඒක කොච්චර දුරට ව්‍යාප්තලා යනවද? සතර පාය දක්වා. අධික ලෝභය, අධික රාගය, අධික දේශය නිසා දැනුදු සිත වෙහෙසකට පත් වෙනවා. ඒ වගේම ඒක කොච්චර දුරටද නිර්තිරිසම් ප්‍රේතාසුර සතර පාය දක්වා. සතර පාය දක්වා ඒක ව්‍යාප්ත වෙනවා. අපුණ්‍යාභි සංකාර. ආනිත්‍යාභි සංකාර. අන්න ආනිත්‍යාභි සංකාර තමයි අර විදිහට රූ අරූ බ්‍රහ්මතලව. ආනිත්‍යාභි සංකාරවලින් බ්‍රහ්මතලවල උපදි. ඒත් අඳුර මුලාව දුරු වෙලා නැහැ. පුණ්‍යාභිගේ අඳුර මුලාව දුරු වෙලත් නැහැ. අපුණ්‍යාභිගේ අඳුර මුලාව දුරු වෙලත් නැහැ. ඒ වගේම ආනිත්‍යාභිගේ අඳුර මුලාව දුරු වෙලත් නැහැ. අඳුර මුලාව දුරු වෙලා නැති හින්දා අපි කියනවා
අවිද්‍යාව කියලා. එතකොට සංස්කරණයන්ට ප්‍රතිවෙන මොකද? සංස්කාරයෝ අවිද්‍යාව ඇසුරු කොට ඇත්තා. සංස්කරණයන් මොනව ඇතුරු සිතුවේ සංස්කරණය මොනව ඇතුරු කරන තියෙන්නේ අවිද්‍යාව ඇසුරු කොට. දැන් ඉතින් එතනින්ම අහුවෙලානේ, සංස්කරණයෙන්ම අපි අහුවෙලා. එතකොට විඥානයේ සංස්කාරය ඇසුරු කොට ඇත්තා. විඥානය කියන්නේ දැන ගැනීම. දැනගන්නේ මොනවද? අර සංස්කාර මොන අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගත්තා වූ සංස්කාර. ඒ කියන්නේ විඥානය සැපයි, ඒ වගේම හීනයි, හීනයි ප්‍රණීතයි කියලා දෙපැත්තක් දැනගන්නවා. අනික මොකද්ද? ඒ දෙකට අතරේ උපේක්ඛා සහගත. ප්‍රණීතයි කියන දැනට වැටෙනවා විඥානේ, දැනගන්න මොද ඉෂ්ටයි ප්‍රියයි මනාපයි කාන්තයි කියලා විඥානේ. අල් පංචකාම කෙලවරට පංච පහ පහ පිනවන පහට කැමති දේවල් හොයන එකේ අන්තිටම යන විඥානේ. ඒ වගේම ඒක හීන වූ පැත්තක් තියෙනවා. අර තරහ ක්‍රෝධ වෛර සිත්තරි වෛර ක්‍රියාවලි නිතරම මානසිකව දෝමනස්සයට පත් වෙනවා. නොයෙක් විදිහ අර උග්‍ර ප්‍රතිපදාවල වලට ශරීරය යොමු කිරීම තුළ කායික දුෂ්කරතාවයට පත් වෙනවා. එතකොට ඒ සිතිවිලි හැටියට, හීන වූ සිතිවිලි හැටියට මරණින් මත්තේදී අර සතරපාදී දුක් වලට ඉතරපත් වෙනවා. එතක විඥානයගේ පිරිසිදු වූ මනෝ විඥාන ආකාශය අනන්තයි, ඒ වගේම අනන්ත වූතර කිසිවක් නැහැ. ඒ වගේම එක විඥාණයට එන්නේ විඥානේ අතිපාරිශුද්ධත්වයේ. ඒ විඥානේ එන්නේ සංඥා, විඥානේ තුල සංඥා මාත්‍රයක් කියලා ওই විදිහට අරූපී ධ්‍යාන දක්වා විඥාන. විඥානේ නිරෝධය නෙමෙයි, අරූපී ධ්‍යානෙ දක්වා මොකද? පිරිසිදු වූ මනෝ විඥානේ. පිරිසිදු වූ මනෝ විඥානයේ තුල අරූපී ධ්‍යාන. එතකොට දැන් මේ හැමතැනකම විඤ්ඤාණ බව, විඥානයේ බව අපිට තේරෙනවා. දැන ගැනීම කියන ධර්මතාවයගේ මේ සියුම පැත්ත මොකද්ද? අති ඉන්ද්‍රිය. දැන ගැනීම කියන එකේ ගොරෝසු පැත්ත මොකද්ද? සුඛ දුක්ඛ කාමයන්ගේ සුඛතාවය, එහෙම නැත්නම් ඒවා නිසා ඇතිවෙනා වූ වෙහෙස, ඒක ඒකත් විඥාණය. තේරෙනවද නේද? කියන දැනගැනීමේ මට්ටම් සුඛ දුක්ඛ අරක අතීන්ද්‍රිය උපේක්ඛා. එතන ඉන්ද්‍රිය ගෝචර විෂයන්ගේ පසිදුරන් අරබයා කාම ධාතුවේ දුරු වුණත් අර රූපී අරියුපී ධාතු දැක ගන්නට අර අතීන්ද්‍රියෙන් ක්‍රියා වෙනවා. ඒකද විඥානය. දැන් ඒවැයි ඥාන තියෙන ඒ අතීන්ද්‍රියට පත් වෙන සිත මේ මොකද්ද? යම් යම් ඥානයන්ගෙන් යුක්තයි. ඒ ඥානවලින් සාමාන්‍ය කෙනෙකුට අහු නොවන මේ විශ්වීය ක්‍රියාව අහු වෙනවා. මේ තියෙනා වූ ශුම් බව අහු වෙනවා. මේ තියෙනා වූ රිද්මය අහු වෙනවා. කොච්චර අතීන්ද්‍රිය කොච්චරද කිව්වොත් එහෙම ඍෂිවරයා කියන දරට යන කල් අතීන්ද්‍රිය රිද්මය අහු වෙනවා. එතකොට කළ කී දේවල් පිළිබඳව නැවත නැවත පුද්ගල දෘෂ්ටියෙන් සිහිනමය වශයෙන් පේනවා. මත්තර පිළිබඳව යම් යම් ඒවා පේනවා. රවංගීෂ බ්‍රාහ්මණයට එනවා. මේ ඔක්කොමත් අතීන්ද්‍රිය.
එතර විඤ්ඤාණයාගේ අතිපාරිශුද්ධත්වයෙන් ඒ හරියට යනවා. මෙහා පැත්තේ කාම ධාතුවේදී සුඛ සහ කිගුරෝසුම පැත්ත දුක්ඛ. මේ හැමතැනකම විඤ්ඤාණය. එතකොට ඒ විඤ්ඤාණයට ප්‍රත්‍යය මොකද්ද? විඤ්ඤාණය සංස්කාරය ඇසුරු කොට ඇත්තේ. අර සිතිරි සංස්කරණය සංස්කාරය ඇසුරු කොට ඇත්තේ. ඊළඟට නාම රූපයේ විඤ්ඤාණය ඇසුරු කොට ඇත්තේ. නාම රූපය විඤ්ඤාණය ඇසුරු කොට ඇත්තේ. මොකද්ද? පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර පස්සකේ ස්පර්ශනි. එතකොට මනසිකාර වීම පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර ධර්මතාවය අර කාම ධාතුවෙත් වෙනවා. සුඛ දුක් වශයෙන් විඥානය අර කල්ප 84000 ගානක සමවැදිලා ඉන්නේ. කල්ප 84000 ගාන සමවැදින්. ඒ ධානයන්නේ එන කාල දෙවල තාපසතුමා අපිට මම කිය උපමා වලට කියනකොට නේද? එතකොට තථාගතයන් වහන්සේ මුණ නොගැහෙන තාක්කල් එවැනි ධාන වලට උරුමකම් තියාගෙන තිබුණු කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ උරුලකාශ්‍යප ගයාකාශ්‍යප නදීකාශ්‍යප වගේ අය. හැබැයි ඒගොල්ලෝ නම් පස්සේ තථාගතයන් වහන්සේ මුණ ගැහිම නිසා ඒ ධාන වලින් මිදුණා. ධාන දුරු වෙලා යථාර්ථය අවබෝධ කළ ඇති හැටි. නමුත් කාල දෙවර තාපසතුමාලට එහෙම කරගන්න බැරි වුණානේ. එතකොට එවැනි තැනකද පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර ධර්මතාවය සිදුවෙන්නේ. මොකද සංඥා කියන වචනයක තුල තියෙනවානේ පස්ස වේදනා සංඥා චේතන. සංඥා වේදිත බව එහි පවත්නේ. ඒ නිසා තමයි ඒ අරූපී ධානවල ඉන්න තැනැත්තොත් ඒක ධාන ශක්තිය අඩු වෙච්චහම නැවත මේ අර මානසිකාරයාගේ පස් වේදනා මානසිකාර ධර්මතාව විද්‍යාමාන වෙනවා. ඉතෙක් ඒවා ඒ පැත්තට ඉතාම සියුම පවතිනවා. ඒක නාම එහෙමනම් රූප කියන අර්ථයෙන් නාම රූප අර්ථයෙන් මිදිලා නැහැ. අනිකතර කියනවා නම් මේ ධාතු හතරේ ක්‍රියාවෙන් පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන ඒ මට්ටම් වලින් මිදිලා නැහැ. ඒක ඔතෙක් විඥාන පත්‍ය නාම රූප. මොකද නාම රූපේට නාම රූපේ විඥානේ ඇසුරු කොට ඇත්තේ. එතකොට සඩායතනේ නාම රූප ඇසුරු කොට ඇත්තේ ආයතනික ක්‍රියාව. එතකොට මෙතන සඩායතනේ ක්‍රියාවෙනකොට රූපාරම්මණයක් අරබයා සඩායතන මේ ක්‍රියා වෙනවා. ඒ වුණාට චක්කායතන හිටි ප්‍රමුඛයි. අනික් ආයතන නිලීනං ශබ්දාරම්මණයකදී සෝතායතනයේ ප්‍රමුඛයි අනික් ආයතන නිලීනං. ඔය විදිහට ඉතින් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශම් පිළිබඳව ඒ ෂණයට ඒ ආරම්මණයට ඒවා ඉස්මතු වෙලා එහෙමම නිද්‍රෝපගත වෙනවා. ආයතන හයේ ක්‍රියා යට යන මන ආයතනය තුල මේ සබදෑරුම් ධම්මාරම්මණය සබදෑරුම්ම මන ආයතනේ
ක්‍රියා වෙනවා කාම දෝත් කාම ධාතුවට. එහෙම ගිහිල්ලා රූපී අරූපී ධාතුවට යනකොට, අරූපී ධානයට යනකොට මනායතන ඉස්මතු වෙනවා, අනික් ආයතන ටික යට යනවා. ඇකරණාසේ දිව ශරීරයේ කියනවා වූ ආයතන නිදීන වෙලා මනායතන ඉස්මතු වෙලා, ඒ මනායතන තුල පාරිශුද්ධත්වයෙන් තමයි ආකාශඤ්ඤයදෙන ආකින්චයන්ද විඥානතේ වඩමින් නේව සංඥා නේව සංඥායතන කියන තැන්වල ට යනක ලීසි භාවයටපත් වෙනවා. ඒක විමුක්තිය. ඒ පින්වතුන් පිළිගත ආත්මීය කියබලස්ත්වය. ආත්මීය විමුක්තිය. ඔය සමතයානික ගමනේ කියනවා වූ උච්චතම අවස්ථාව. එතන අතිපාරිශුද්ධත්ව වූ අතිපාරිශුද්ධ වූ මම. ඒ නිසා එවැනි ඥානතල කෙනෙකුට මොකද්ද තියෙන්නේ? ඒ ඥානතලවල කටයුතු කරනකොට, වාසය වෙනකොට, ඒ ප්‍රගුණ කරනකොට, ඒ ඥානතල අත්දැකීම ඇති වෙනකොට කෙනෙකුට මොකද්ද එන්නේ? තමා අතිපාරිශුද්ධ බවක්. අර එතකොට තමාගේ අතිපාරිශුද්ධ බවක්. දැන් බුදුන් වහන්සේ ළඟට බොහෝ කොට විවිධ ඔය ඉසි ධර්මය ප්‍රගුණ කරපු තැනැත්තෝ විවිධ අවස්ථාවලදී පැමිණිලා භාග්‍යවතුන් වහන්සේක ධර්ම සාකච්ඡා කරලා තමා ඉන්නේ ඒ ධ්‍යානතලෙ මිදෙනවා. දැන් වෙනකක් තබා සංජය පරිබ්‍රාජකයා ළඟ හිටපු පෝලිත උපතිස්ස දෙන්න සාමාන්‍ය දෙන්නෙක් නෙමෙයි. ඔය ධ්‍යානතර ප්‍රගුණ කරපු, ඔය අරූපී ධ්‍යාන ප්‍රගුණ කරලා වාසය කරපු තරුණය දෙන්න. එතකොට ඒගොල්ලේ ධ්‍යාන ආස්වාදයේ තුල මේ වාසය කෙරුවා. නමුත් යම් අර ගිරග්ග සමජ්ජ නාට්‍ය දැකලා කලකිරුණා කියන්නේ. ඒ කියන්නේ යම් වෙලාවකදී මේ අතපය ක්‍රියා කරවන, ඒ වගේ මේ ශිරුර මොකද්ද වෙන්නේ? ජාති ජරා ව්‍යාධි, කියන්නේ ජරා ව්‍යාධි මරණ වලට පත් වෙන ස්වභාවයක් දකින්න ඇති. වචන කතා කරමින් අතපය ක්‍රියා කරන රංගනයක්. එතකොට ඒ රංගනයේ තියෙනා වූ නිස්සාරත්වය, එහි තියෙන පුහු බව, එයින් පවත්නා වූ වෙහෙස, ඒ නොසංසිඳී භවගාමීව මේක පවත්වනවා නේද කියලා අභ්‍යන්තරික වූ මානසික ආතතියකි. එදෙන පෙළෙන්ට ඇති සාමාන්‍ය කාම ලෝකේ කාම ආස්වාද, කාමරමුණු ආස්වාද කරනකොට ඒක පේන්නේ නැහැ. ඒ නිහාට එකතු කළා ධානගත වෙච්ච පින්වතුන්ට පේනවා මෙහි තියෙන වෙහෙස. ඉතින් එවැනි අත්දැකීමකින් පසු වෙච්ච දෙන්නටනේ අසජී මහරහතන් වහන්සේ මුණ ගැහුනේ උපතිස්ස ප්‍රතිපදික. එතන හේතුවත් ඵලයක් එහි නිරෝධියක් වෙන්නු. අර නිරෝධයේ කීවේ මේ ඥානතල දුරු වෙච්ච තැන. නොත් මෙතන ෂඩායතනෙගේ මනායතනෙ දුරු වෙච්ච තැන. මනායතනෙ දුරු වෙන්නට මනායතනෙ ශූන්‍ය බව, මනායතනෙ අල්ලන්න ඒක හේතු ප්‍රත්‍යයෙන් හටගත්තේ නැසෙන. නාම රූපච්ඡ ෂඩායත. එතකොට එතන ඇති කල්ලි වේ නැති කල්ලි නොවේ කියන ධර්මතාවය දැකලා තමයි හේතුන්ගේ ඵලය නිරෝධයි කියන ධර්මතාවය දැකීමෙන් තමයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස දුරු වුණයි කියන්නේ. මේ ෂඩායතනය ආත්මීය නොවන බව දැක. ෂඩායතය යම් හේතු ප්‍රත්‍ය. මොකද්ද? ස්පර්ශ ප්‍රත්‍යයෙන් ෂඩායතන ඇති වෙනවා. එතකොට ස්පර්ශය සඩායතනයේ ඇසුරු කොට ඇත්තේ ස්පර්ශය
සඩායතන තුළ ස්පර්ශය පවතිනවා. එතන ස්පර්ශය ඇසුරු තමයි මේ මේ සඩායතන ස්පර්ශයට ප්‍රති වෙන ස්පර්ශය සඩායතනට ප්‍රති වෙන. ඔය එකක් අනිකට අනික අනිකට හරියට අර මොකද්ද මේ අර වඩදිය බාදිය වාගේ එක පැත්තකට වැය වෙනවා, ඒකම අනිත් පැත්තට එනවා. අර ඔරලෝසිය බට්ටා යහට මෙහාට යනවා. ඈ මේ එයට හේතු ප්‍රත්‍ය වෙනවා, එය හේතු ප්‍රත්‍ය වෙනවා මේට. එතකොට මිසක කියන සදායතනයක්වත් කියන ස්පර්ශයක්වත් නෙමෙයි. දැන් කියනවයි කියන තැන දිනව මොකද්ද? මම ආයනය. එතෙන් දිනව මට හැපෙනවා කියන එක. මට මගේ ආයතන හයට, මගේ ඇහැ කන නාසය දිව ශරීරය හදී කියන හය පොළට තමයි මේ ස්පර්ශ වෙන්නේ කියන. අරමුණු ස්පර්ශ වෙන්නේ කියන. එතකොට අරමුණු කියන එකත් දෙයක් තියෙන දෙයක් කාරණයක් වශයෙන් එනවා. ඒවා ගොදුරු කර ගන්නා වූ, ඒවා හසු කර ගන්නා වූ ආයතන හයක් නිකන් තියෙන ආයතන හයක්, මගේ ආයතන හයක් බව පත් වෙනවා. ඒ දෘෂ්ටිය කැඩෙන්නට තමයි මේ මේ මොකද්ද මේ හේතු ප්‍රත්‍ය ධර්මතාවය පෙන්වන්නේ. ඒ දෘෂ්ටිය දුරු වෙන්න සත්‍යමේ වශයෙන් මමෙක් නෙමෙයි සිදුවෙන හේතු ප්‍රති ධර්මතාවය. ඒගේ මේ වර්තමානයේ සිදුවෙන එකට කිසිදු අතීතෝ අනාගත කතාවක් නැත. දැන් මේ මොහොතේදී මෙතෙන්ද ප්‍රත්‍ය වෙන සිද්ධියට අපි ආරම්භයක් කරගෙන කියන මොකක්ද යාද? මට මා ඉදිරියේ තියෙන දර්පතලේ නැත්නම් මේ තියෙන මේ තිරෙන් මේ අහවල පේනවා. කුමන හෝ තාක්ෂණික මෙවලමක් තුරේ මේ අහවල පේනවා. ඒක අනෙක් එක්කෙනාටත් වෙන්නේ මොකද්ද? සමාට මේ තලය තුලින් අහවල පේනවා. ඉතින් මේක තමයි මෙයා නතුරාවට අනාදිමත් කාලයේ ඔබගෙත් මගෙත් පිළිගන්නේ. ඉතින් මේකට කියන්නේ පුහුතුම් බව, උත්තජන බව. හැබැයි මේක නිසා අපිට තියෙනවා මොකද්ද? කාම ලෝකයේ තුල කාම ආස්වාදය, කාම ධාතුව තුල සතුටු නොසතුටු වීම. ඔද ඉන්ද්‍රිය ගෝචර ධර්මයන් විසෙහි රංජනය වීම. දැන් මේන ඔබට ගිය ගමන් ධානී වෙච්ච ගමන් ඒ ධාන ආස්වාදයන් තුන තියෙන රංජනය. ඒකට අපි කාම කියන්නේ. ඒකට කියන්නේ රූප රාග. මේක කාම රාග. ඒ ධානී අවස්ථාවල් පිළිබඳව තියෙන අල්මඩ කියන්නේ මොකද්ද? රූප රාග, අරූප රාග. එතකොට ඒකෙදි අතීන්ද්‍රියේ ආත්මීය බව තියෙනවා. අතීන්ද්‍රියේ තමා ඉන්නවා. දැන් තමා දෘෂ්ටිය දුරු වෙන ඉන්ද්‍රිය මොකක්ද? අඤ්ඤේන්ද්‍රියට මොකක්ද පේන්නේ? හේතුන්ගේ ඵල නැසීමක් විදියට. එතකොට මේ මෙතෙන්ද දැම්මොත් වර්තමානයේද දැම්මොත්? මේ වර්තමානයේ ළඟනේ උගල බලන් තියෙන දැම්මොත් නෙමෙයි වර්තමානයේ බලන්න තියෙන හේතුන්ගේ ඵලය කියලා මොකක්ද? මේ මොහොතට ඒක දැම්මොත් මොකද්ද වෙන්නේ? ඒක බෞද්ධ පැත්තෙන් කතා ඊගාට මෙතෙන්ද එන්න ඕන. මේ මොහොතේ හේතුන්ගේ ඵලයක්. එතන කුමන හේතුන්ගේ ඵලයද? මේ මොහොතේ කුමන ඵලයද මේ? දැන් මට ඔබ පෙනීම හරි ඔබට මා පෙනීම හරි මොන හේතුන්ගේ ඵලයද? ඔබ ගාව හෝ මා ගාව හෝ චක්කු ප්‍රසාදේ නේද?
චක්ක ප්‍රසාදය කියන එක හැදෙන්න කොතනද? කාය ආශ්වාස වාතයයි ලේ ධාතුවයි නැසෙන තැන ඇති වෙන මොනවාද? ඉන්ද්‍රිය නේ, රූපනාම ඉන්ද්‍රිය, ජීවිත ඉන්ද්‍රිය නේද? ආ ජීවිත ඉන්ද්‍රිය ප්‍රත්‍යයෙන් තමයි ප්‍රසාද. ජීවිත ඉන්ද්‍රිය ප්‍රත්‍යය මොකද්ද? ප්‍රසාදය. එතකොට ප්‍රසාදය තමයි චක්කු ප්‍රසාදය. මෙතන අරන් තියෙන ඇහැ සම්බන්ධව චක්කු ප්‍රසාදය. චක්කු ප්‍රසාදයක් ඊගාවට උඩ මේ ඉදිරියෙන් තියෙන වර්ණ සටහන්. වර්ණ සටහන කියන දැනුම මොකද්ද අපිට එන්නේ? අයිසලා කිය අපිට මොකද්ද? ඉන්ටර්නෙට් එකේ ධර්මතාවය. එතකොට ඉන්ටර්නෙට් ජාලයෙන් එන තරංගත් ආලෝක තරංග තමයි. මෙතන කරුවල නම් ඒත් දැනේ ආලෝකයේ තියෙන්න එපා නේද? මේක ඇතුලේ තියෙන එක විද්‍යුතය. විද්‍යුත් ආලෝකයක් ඉන්ටර්නෙට් එකෙන් එනවා තරංගත් මිශ්‍රිත වුණා. ඒ ඒ ඒ ඒ ඒ ඒ ආලෝකයත් එක්කලා ඒක හරියට ඒක ඉලක්කයකට එන්නේ. ඉලක්කයකට කියන්නේ මොකද්ද? යම් නොම්බරයකටනේ. ඈ ඒ මිශ්‍රිත වූ ගෝචර රූපය. ගෝචර රූපේ වර්ණ සටහනක් නේ. එතකොට මේ හේතු මේවා දැන් මේ මොහොතේ ඒ හේතු අකණ්ඩව හටගෙන නැසෙනවා. මේ ප්‍රසාදය ගතත් අකණ්ඩව හටගෙන නැසෙන ආස්වාස ප්‍රස්වාස නිසා ඒ ඉදිරියෙන් පේනා වූ කලය තුල තියෙනා වූ මේ රූප සටහනුත් අකණ්ඩව හටගෙන නැසෙනවා. එතකොට ඒක ඒකාන්තය, මේක අරික්කාන්තය. මේ ඇහැ ඇහැන්තය අර රූපාන්තය. මේ දෙක අතර මොකක්ද තියෙන්නේ? ඇහැන්තයි රූපයන්තයි අතර මොකක්ද තියෙන්නේ? විඥානේ. විඥානේ කියන්නේ දැන ගැනීම. ඈ දැන් අපි විඥානේ අමතක වෙලා දැන ගැනීම කියන එක අමතක වෙලා අපිට වෙච්චි අකරදැබ්බ මොකද්ද? වෙච්චි පුරුද්ද මොකද්ද? දැන් විඥානාත්මකයි කියන එක අමතක වුණා. අපිට අපිට වෙලා තියෙන්නේ මොකද? අරය. අරය කියනකොට මම. මම කියන කෙනත් අර පේන සිද්ධියට අහවලාත්. ඒතර අපිට දැන් ඒක ඝන ද්‍රව්‍යයක් වුණේ නැද්ද? මම අරය දැක්කා. අර ඉන්නේ ඒ දැක්කේ මම. එතකොට දැන් මේක ඝන ද්‍රව්‍යයක් වුණා. ඝන ඝන වුණා. නමුත් ද්‍රව්‍යාකාරය ඝන විතර නෙමෙයි ද්‍රව්‍යාකාරය. රංජන ද්‍රව්‍යාකාරය කියන්නේ ද්‍රව්‍යාකාරයත් එක්කලා මේකේ රංජනයක් කියලා. රංජන ද්‍රව්‍යාකාරය. නමුත් දැන් උතන සිද්ධිය මොකද්ද? හේතුන්ගේ ඵලය. නේද? හේතු නැසෙයිද මේ මේ මොහොතේම ස්පීවිද මෙතනම නින්දයයිද නැත්නම් මෙතන නගිටීද? ඒ හේතු නැහනේ. ওই පැත්තේ විදුලිය එන හිටීද? එහෙම නැත්නම් ඒ තරංගෙන ඒ නම්බර් එක මොකක් හරි සිද්ධියකින් අවුට් වෙයිද? එතකොටත් නැහැ නේද? ඒතර මේ හේතුන්ගේ ඵලය වශයෙන් විද්‍යාමාන වීමක් මිසක මම එයා දැක්කා නෙමෙයි. මම එයා දැක්කා කියලා පිළිගැනීමේදී විඥානේ අමතකයි අපිට. මැද අමතකයි. ඈ දැන් මැද මතක් වුණොත් මේක විඥානේ කියලා දැනගත්තොත් මොකද්ද? විඥානේ තුල තියෙන මායාව. විඥානේ මායාව. එදර මේක හුතු සිහිනමයයි මායාමයයි. දැන් මේ කතන්දරේ ඉන්දිට එකත් අල්ලගෙන අපි දැන් මේ කතා කරන්නේ. මේ මෙහෙටත් එහෙමයි පිටටත් එහෙමයි. විඥානේ අමතකයි. මට පේන්නේ පුටුව. මම සහ පුටුව. දැන් උඩ මානසිකා පස්ස වේදනා මානසිකාර සංඥාතිය ධර්මතාවයත් ඇවිල්ලානේ. ඈ එතකොට මොකද වෙන්නේ? දැන් මේකේ මැද මැද ස්වභාවය මොකද්ද? මේකේ විඥානාත්මකයි. ඒක අපි අමතක කරන විඥානේ බව අමතක කළා දෙයක් වෙනවා. දෙයක් වෙනකොට මම එක් වෙනවා. මට දෙයක් වෙනවා. දැන් අපිට අනුක්‍රමයෙන් වර්ධනය වෙන්න ඕන. මට දෙයක් නෙමෙයි මේ විඥාන ප්‍රත්‍ය.
විඤ්ඤාණය තුලින්ද රූප නාමද මේ මොනවාද මේ ඇස රූපේ තියෙන්නේ? විඤ්ඤාණය තුරම නෙමෙයි ඇස රූපේ. විඤ්ඤාණය නිරුද්ධයි නැස රූපයක් කතාවක් තියෙනවද? ඒ කියන්නේ විඤ්ඤාණ නිරෝධයක් ධම්මි පෙන්නන්නේ. ඈ එතකොට ඇස රූපේ කියන්නේ කන ශබ්දේ කියන්නේ ඒකට කියනවා නාම රූප මට්ටම. නාරව ප්‍රත්‍ය විඥානේ විඥාන ප්‍රත්‍ය නාම රූප. එතන විඥානේ ශූන්‍යයි විඥානේ කියනක සිහිනේයි මායාමයයි නා. ඈ නාම රූප ප්‍රත්‍යක් මේ පේන්නේ. නාම රූප දෙයක් නෙමෙයි. වතු කැඩපතින් දැකෙන දෙයක් වාද. වතුරි දැකෙන දෙයක් වාද. එතන මේ විදිහට අර මැද අමතක වීමයි අපිට නිතරම වෙන්නේ. මැද සිහි වෙනවා නම් මේක සිහි නමයි කියලාම ප්‍රත්‍යක්ෂ වෙනවා. මැද තියෙන විඥානේ අන්ත දෙක මොකද්ද? රූපාන්තයයි මේ මේ පැත්තේ මේ ඒක කනරත් එහෙමයි. ශබ්දාන්තයේ ශබ්දේ ඒකාන්තයක් කන තවාන්තයක්. නාසිරත් එහෙමයි. ඈ ගන්ධේ ඒකාන්තයක් නාසයේ නාස ප්‍රසාදේ තවාන්තයක්. එතකොට මේ අන්ත දෙකක් එතකොට දැන් සත්‍යය අන්ත දෙකේ අල්ලගෙන අල්ලනවා. මේ පැත්තට මම කියනවා හැකරණාසය දිවසරේ පැත්තට අජත්ත අරාත්‍යට අල්ලනවා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කිය. එතකොට මේ හැම එකම මැද මොකද්ද? මැද තත්ත්වය මොකද්ද? විඥානයි. විඥානේ මැදේ නේ මේක වෙන්නේ. විඥානේ මායාවක් බවට ඔබට ප්‍රත්‍යක්ෂ වන්නේ නා. අර අන්ත දෙකේ හිර වෙන්නේ නැහැ. මමෙක් කොට හිර වෙන්නේත් නැහැ. දෙයක් කොට හිර වෙන්නේත් නැහැ. එතකොට එනම් පෙවුණ තමයි කතා කළා තමයි. සීනමයන්. විඥානේ මායාව. ඈ එතකොට විඥාකාරය කියනවා. විඥානේ මොකද්ද කියන්නේ? මායාකාරය විඥාකාරයක්. විඥාකාරය විඥානේ මෙති විඥාකාරය අපිට මේ මෙහෙම දෙයක් පෙන්නනවා. මේ මමයි අරයයි කියලා. විඥාකාරය මේක පෙන්නන විඥා අපි විඥාකාරය ධ්‍යානෙ මේ බලන්නේ. අපි බලන්නේ මොකද්ද? විඥාකාරය පෙන්න අපි කොහොමද? විඥාකාරය හදලා පෙන්නන එක දිහා අපි අපූර්වට ඒ දේ මේ දේ අරයා මෙයා කියලා අපි හිර වෙනවා. ඒ තාක් කාලයකට අපිට විඥාව පේන්න තියෙනවා. එතන මැවීම කරන විඥානේ තමයි මෙතන ප්‍රධානනේ. එතන මෙතන මොකද්ද කිය මේ ස්පර්ශයේ ෂඩායතනෙට ඇසුරු කොට ඇත්තේ වේදනාව ස්පර්ශය ඇසුරු කොට ඇත්තේ අපිට කොබන හෝ සුකෝ හෝ දුක්කෝ උපේක්ඛා විඥානයක් මේ ඥානය තුනේ මේක දැනගන්න. හැබැයි පස්සපච්චය ස්පර්ශන වීම සම්බන්ධයෙන් ස්පර්ශය නැත්නම් සුඛ කතාවකුත් නැහැ, දුක කතාවකුත් නැහැ, උපේක්ඛා කතාවකුත් නැහැ. අපිට ස්පර්ශ නොවිච්චි මේ මොහොතේ ස්පර්ශ නොවන ඈ මානසික ස්පර්ශ නොවිච්චි මානසික ස්පර්ශ වෙච්ච දේවල් අපිට ආය මොකද්ද වින්දනය කරන්නේ නේද? මානසිකාර්මයේ වශයෙන් අපි වින්දනය කරන්නේ ස්පර්ශ වෙච්ච ස්පර්ශ නොවුණු මේ මොහොතේ ස්පර්ශ නොවන ඈ අවස්ථා පිළිබඳව මොකද්ද අපිට තියෙන්නේ කියන්නේ? කියන්න මොකද ඉතුරු වෙලා නැහැ. හිතන්න ඉතුරු වෙලා නැත්නම් කියන්න කියන්නේ වචන දෙතර නෙවෙයි හිතන්න ඉතුරු වෙලා. වීමස වීමස හොයා බලන්න හිතන්න එකුත් නැහැ. මොකද්ද? ස්පර්ශ නොවිච්ච නොවන තාක් යම් දවසක ස්පර්ශ වුණා. අපි උදාහරණයක් වශයෙන් ගමු. ගියේ වාසය කරන පින්නතුන් වශයෙන් එක් අවස්ථාවක් කියලා අපිට කියන්නේ මොකද? මට දරුවෙක් නැහැ. දරුවෙක් නෝ ඉපද නැති තාකල් මට එහෙම එකක් නැහැ. ඔය යම් විටක ඒ හේතුන්ගේ ඵලයේ වශයෙන් දැන් දරුවෙක් ඇස්වලට ස්පර්ශ වෙනවා. ඉපදලා මේ ඔයාගේ බබා.
වාටුවේදී ඈ එතකොට මොකද බලන්නකො මෙහෙන් ස්පර්ශ වුණා ඊගාවට අර බබා පිටිබඳව මොකද්ද වෙන්නේ මානසිකව ස්පර්ශ වෙනවා මානසිකාරමේ ස්පර්ශය يعني මනෝද්වාරය ළඟ ස්පර්ශ වෙනවා ඊට පස්සේ ඒ ප්‍රත්‍ය මොකදනේ මෙහෙත් අර නිතර අත ගන්නවා බලනවා ස්පර්ශ වෙනවා දැන් මේ මානසිකාරමේ ස්වභාවය අපිට මොකක් වුණාට පස්සේද ඈ කාලයක් වෙනකොට මොකක්ද වෙන්නේ මාත් මගේ දරුවාත් කියන එක මිසක ඒ දෘෂ්ටිය නම් කඩන්න මෙලෝ කෙනෙකුට බෑනේ තමන්ට කඩත් බෑ ඒ කවුද මගේ දරුවා අර කවුද තවත් ඒ වගේ මේ කෙනෙක් පෙන්නලා එයා පිරිමි ළමයි එහෙම නැත්නම් එයා ගෑනු ළමයි කියලා අපිට ඒ සම්බන්ධ වෙන් කිරීමක් තියෙනවා බරපතල. එතකොට ඒ පිටදේ වෙන් කිරීම තියෙන්නේ. පිට සමස්තයක් වශයෙන් බැලුවොත් ඒ ඔක්කොම එකයි. ඒ ඒ ඒ ඒ ඒ ප්‍රවාහයටම මේ ශරීර කූඩුවත් අයිති. මේ චින්තන ධාරාවත් ඒ ප්‍රවාහ ඒකට අයිති. නමුත් දැන් මානසිකව අපිට අර විදියට මොකක් වෙලා තියෙනවද? ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඇතිලා තියෙන වින්දනය. පස්සපච්චය වේදන. අපි ඒකට මොකක් කියලාද කියන්නේ? පස්සපච්චය වේදනා කියලාද? පුතා දකින්නට පස්සපච්චය වේදනා කියලාද පේන්නේ? පස්සපච්චය වේදනා කියලා නෙමෙයි පේන්නේ මොකද්ද? ඒ ස්පර්ශයෙන්, නිලන්ත මාත ස්පර්ශයෙන් මේ එන්නේ මොකද්ද? මේ වින්දනය. වේදනාව විඳින දරුවා කාගේද මගේ පුතා කියන වින්දනේ නේ ස්පර්ශයෙන් වින්දනේ විස්පර්ශපත්‍ය වේදනාව හා දැන් නිලන්ත මහත්තයා ඔබතුමී කියන දේ අහන්නේ නැහැ බින්දුවක්වත් එහෙම හිතමුකෝ සිතක්ක කියන දේ අහන්නේ නැහැ ඔබතුමී කියන කෙනේ විරුද්ධව දිගටම කතා කරනවා එතකොට මොකක්ද වෙන්නේ ඒත් වේදනාවක් එනවා මගේ තමා ඒ වුණාට මට නම් ඕනේ නැහැ මොම මොම කියන මගේ නම් තමා ඒ වුණාට මට නම් ඕනෑම නෑ දුක් වේදනා මට නම් ඕනෑම නෑ දුක් වේදනා මේ මගේ පුතා සුඛ වේදනා දැන් ඕන් ඒ පිළිබඳව මතක් නොවෙන තාක්කල් උපේක්ඛා වේදනාව දරුවා දැක්කත් මෙයා එයා ඉන්නවනේ කිව්වා. දැන් මොකද දැන් දහමරට යනවා නම් මොකද්ද වෙන්නේ? යථා භූත බවට පත් වෙනවා නම් යථා භූත ඥාණයෙන් ඔය දිහා බලනවා නම් මොකද්ද වෙන්නේ? පටිච්චසමුප්පාද බලනවා නම් මොකද්ද වෙන්නේ? ස්පර්ශ වේදනාව. ආ ඔය ස්පර්ශ ප්‍රත්‍ය වේදනාව. ඒතර ස්පර්ශ උනේ මනසිකාර මේ වශයෙන් කියන්නේ මේ පෙර 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 භාවිතාව වල අතහැරිච්ච පැත්තක් නෙමෙයි ස්පර්ශු නේද දැන් ඉතින් ස්පර්ශ නැතිනම් ඒ සම්බන්ධ වේදනා නැත දරුවෙක් නැතිනම් නැති තාක් කල් ඒ ගැන එහෙම ප්‍රශ්නයක් නැත දරුවෙක් බයි කුසේ නැති තාක් කල් ඒ ගැන මොකුත් නැත වේදනාවට මොකද්ද උපකාර වෙන්නේ ස්පර්ශය ඇසුරු කොට ඇත්තේ වේදනාව. ඈ එතකොට සෘෂ්ණාව වේදනාව කොට ඇත්තේ දැන් බලන්නකො අර විඳිනවා කියන මගේ දරුවා කියලා විඳිනවා වුණාට හරියන්නේ නැහැ. එතන ඒ වින්දනයේගේ ඇල්මක් කියන තෘෂ්ණා තෘෂ්ණා සාගතයි ඒ වින්දනය. ඇයි මායි එයයි ඒ තෘෂ්ණා සම්බන්ධයිනේ. දැන් යම්කිසි පස්සපච්චය වේදනා කියන මේක පටිච්චසමුප්පන්නයි. ඒ ඒ මොහොතේ මුණ ගැහිච්චි ඒ හේතුගේ ඵල වශයෙන් දරුවා දැක්කා. ඈ දැන් මේකේ විඥානාත්මය කියලා තේරුම මොකද වෙන්නේ? ඒ අන්තෙත් ශූන්‍යයි මේ අන්තෙත් ශූන්‍යයි. තමායි කියන දෘෂ්ටියත් ශූන්‍යයි. මොකද? අර පුතා කියන දෘෂ්ටියත් උනේ මේක මේ විඥානේ මායාවල්. ඈ විඥාන මේ මේකම මේ විඥානයේ මායාව
නින්ද ගියාමත් පේන්න පුළුවන් මගේ දරුවා. නින්ද ගියාමත් දිලන්ත මහත්තයා ඈත ඉඳලා එනවා ඔබතුමීට පේනවා. පුතා එනවා කියලා ඔබතුමී කතා කරනවා. දෙන්න අතර සාකච්ඡාත් යනවා. ඒත් එක්කම ඇහැරෙනවා. එතකොට මොකද වෙන්නේ? ඒත් විඥානේනේ. මනෝ විඥානය තුළ මායි පුතයි. ඒ තුරත් කියන මනෝ ස්පර්ශය. ඒ තුරත් වින්දනය තියෙනවා. එනින්ද ගියාට මොකද ඒ තුරත් වින්දනය තියෙනවා. එතකොට තෘෂ්ණා නිසා ඒ හීනය දෙයක් කොට පිටිගන්නවා. තෘෂ්ණාව නිසා අපි ඒ හීනය දෙයක් කොට පිටිගන්නවා. මේ දවලු මේ මුණ ගැහෙනකොට තෘෂ්ණාව නිසා දෙයක් කොට පිටිගන්නවා. තෘෂ්ණාවෙන් අතර වෙන්නේ ඒක උපාදානයි. උපාදානෙන් අතර වෙන්නේ නැහැ. හරි වැඩි. මොකද වෙන්නේ? ඒක භව වෙනවා. භව වෙනවා. භව වෙනවා. භව කියන එකෙන් භව රාග අනුශේත මේක වහිනවා. භව වෙනවා කියන දේ මොකද්ද? භව රාග අනුශේත වෙනවා. මොකද ජීවිත ආශාවට අදාළයි. මායි මගේ පුතයි. එතකොට ඔය මේක විද්‍යාවක් මිසක්ක මමෙක්වත් මම පුතෙක්වත් එහෙම කතාවක් නැහැ. තථාගතයන් වහන්සේ මේක දැක්කා. දැක්ක හින්දා මොකද උනේ? රාහුල කුමාරයා හුදෙක් වියුක්තයි. කියන්නේ සුනීතත් එකයි, සෝපාකත් එකයි, රාහුලත් එකයි, ආනන්දත් එකයි, කොහොමත් එකයි වියුක්තයි. ඒ සම්බන්ධව භවරාග මේ මොකද්ද මේ භවරාග අනුශයට යන්න උපාදානත් නැ, තණ්හාවක් නැ, වින්දනත් නැ, ස්පර්ශත් නැ, පරිසම්පන්න වෙයි. මොකක්ද දැකලා තියෙන්නේ? නිරුද්ධ භාවයද? ඒක ආහාර නැතුව ගිහිල්ලා. වේදනාවට ආහාර නැ. වේදනාව චෛසික පොරිනා ආහාර නැ. ස්පර්ශයට ආහාර නැහැ. හැපෙනවා. දැන් රාහුල කුමාරයා මෙහෙම හැපෙනවා. එතකොට උදාහරණයක්. නමුත් ඒකේ ආහාරය නැහැ. මායි මගේ දරුවයි නේද කියන ආහාරය නැහැ. පස්සපච්ච අවින්දනේ නැහැ. ඒ සම්බන්ධ තෘෂ්ණාව නැහැ. එතකොට ආයතනික භවී මොකුත් ආයතනික භව මා නෙමෙයි. නාම රූපච්ච ආයතනික වෙන්නේ. පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර ඒ ලාභ ධර්මයන් රූප කොට පිළිගත් නිසා ආයතනික වෙනවා. ඒ නාම ධර්මයන් දෙයක් කොට පිළි අරන් තමයි ආය 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 ඒක හුදු නාම නම් ආය ආයතනික වෙන්නේ නැහැ. පස්ස වේදනා සංඥා දෙනා මනසිකාර නාම 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 ධර්මයක් ද්‍රව්‍යමය නොවන්නේ නම් නාම ධර්මයක් නම් නාම ධර්මයන් වල ඉතින් ඇලෙන්න බැඳෙන්න බෑනේ. නිෂ්ඵලයි, පුච්චයි, අනිත්‍යයි, විපරිණාමීයි, ඒශනින් බිඳිලා යන ලස්සන තින්ත ගාලා හදාපු පුටුවක් තියෙනවා. පුටුවේ වාඩි වෙනකොට පුටුව කඩා වැටෙනවනේ. මේ පුටුව හදලා තියෙන ඉබුල් ලීවලින් එන කොට පුළුන් ලීවලින් මම ලස්සනට මේක උපපට්ටම් කළා. හිත ලස්සනට හදලා ඒ පුටුවේ ඉඳ ගන්නකොටම කඩා වැටෙනවනේ නේද? එවැනි පුටුවක් ආයෙත් ගිරද දෙන්න හැදුවද ගනීද? ඇයි වර ලස්සනට පේන රූපයක් සහිත පුටුව කඩා වැටෙනවනේ ඉඳ ගන්නකොටම ආයෙත් එහෙමම රූපයක් එකක් දෙනකොට ගන්න කැමති වෙනවද හිත? අනේ මට නම් ඔක ලස්සනයි ඒ වුණාට ඔය පුටුවේ වාඩි වෙන්න බෑ කඩාවට. ඒ වගේ අපිට මේ ඇහැට වරසටහන් පෙන්වන ලස්සනයි. කාණ්ඩ ශබ්ද සටහන් එන ලස්සනයි. දිවට නාසයට සැනයක් නෑ. නාසයේ කුලම් පොදට හැපෙනවා සැනයක්. සෙන්ට් සෙන්ට් එකක් මොකක් හරි එකක් සැනයක් හැපෙනවා. ඒකේ පැවැත්මක් නෑ, ඉවරයි. දිවාගේ කෙළවරට මොකක් හරි
සසවත් කෑමක් ගැටෙනවා. ඔය හැමතැනකම පස්ස කියන කතන්දරේ තියෙනවා නේ. එතකොට ඒකට පැවැත්මක් නැහැ. වර්ණසටහන පේන එකට පැවැත්මක් නැහැ. ශබ්ද සටහන පේන එකට පැවැත්මක් නැහැ. ඈ මේ කය කය මේ කයට හැපෙන පොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි නොයෙක් විදිහේ සිනුදු විල්ලූද හැප්පෙනවා. පැවැත්මක් නැහැ. මෙතකුත් අපිට ඕක වෙලා තියෙනවා. හැප්පෙනවා. ඇසිරුන අනේ හොඳයි මේ උණුසුම වාගේ හිටිනවා. පැවැත්මක් නැහැ. ඈ ඒ හැම තැනකම අනිත්‍යතාවය සහ විපරිණාමී බව සහ කිස් බව සහ තුච්ච බව සහ ඉතින් අතර වෙන්නේ මෝඩකම නිසා. මොකද ඒක එහෙම වුණාට මොකද ආයෙ ටිකකින් ආයතරයක් අර හොරි කහනවා වගේ ඒකම උණ වෙන පැවැත්මක් නැහැ. හිස් එතනම ඉවරයි. නමුත් ආයෙත් අපේ අවිද්‍යා අන්ධකාරය නිසා මොකද වෙන්නේ ඒ පැවැත්මක් නැති එකම ආයෙ තියෙනවා වගේ හිතෙනවා. රහ තියෙනවා වගේ හිතෙනවා. ගඳ සුවඳ ඒ සුවඳ තියෙනවා වගේ හිතෙනවා. ඒ ස්පර්ශ තියෙනවා වගේ හිතෙනවා. ඒ රූපේ හැබෑයක් වගේ හිතෙනවා. ඒ ශබ්දය ඇහෙනවා ඇහෙනවා වගේ. එතකොට මොකද වෙන්නේ ආයසරය? ඈ ඒ ක්ෂේත්‍ර වලම ආයසරයක් කරපුවා ඉවරයි. බලපුව හපුව දක්පුවා ඉවරයි. ආය ආයෙත් තියෙන බැඳලා ඔන්න ඔය ආය ආයෙත් තියෙන බැඳින්න යාමේ නේද ආයතනික වෙන්නේ. තථාගතයන් වහන්සේට රූප දකින්නවා ඉවර බව දකින්න. රහතන් වහන්සේත් එහෙමයි. ශබ්ද ඇහෙනවා ඉවරවා ඉවරයි. ඇත්ත තත්ත්වය ඉවරයිනේ. ඒ බවම දකින්න. යථා භූතෝම දකින්න. දිවට රසය දැනෙනවා ඉවර බව දකින්න. නාදයට ගඳ සුවඳ දැනෙනවා ඉවර බව දකින්න. සිරුරට පහස වැටෙනවා ඈ දැනෙනවා ඉවර බව දකින්න. ඒ නිසා ආයතන වලට ආහාර නැතුව යනවා. ඒක අනිත්‍ය බව අයිති නැති බව දකින්න ආහාර නැතුව යනවා. කාටද? හය දෙනාට. හය දෙනාට ආහාර හා මතේ හය දෙනා අනේ පව්. ඈ ඒ නිසා මොකද වෙන්නේ ආය හය දෙනෙකුට ඉන්න ඉතින් කූඩුවක් හදාගන්න බැරුව යනවා. එනේ කූඩුව ඉවරයි. ආය ආය වින්දින කරන්න කාරණයක් නැහැ. පූඩුව ඉවරයි. ඉතින් තථාගත වැඩ ඉන්නවා. නෙළුමක් වතුරෙන් ගොඩට උඩට ඇවිදලා පිපිලා තියෙන නෙළුමක් දියේ නොගෑවි පවත්තා වූ නෙළුමක් මෙන් තථාගත වැඩ ඉන්නවා. ගෑවිලා නැහැ. ආ සීනාශ්‍රවයන් වහන්සේ වැඩ ඉන්නවා. පුජ්‍යලයක් නෙවෙයිනි. අසංකත අසීමිත ඇත්ත ඇති හැටි දැකලා අඳුර දුර වෙලා ওই පරිශ්‍රම් පන්න ওই සම්බත්තතාවේ ගිලිහිලා දුර වෙලා මොකක්ින්දද ආහාර දෙන්න නැති හින්දා. ඔන්න හේතු ප්‍රත්‍යයෙන් හටගන්න සෙන ධර්මතාවේ එතනයි ආහාර දීම නවත්තන්නේ. ඒක එහෙම තිබිදී ආත්ම දෘෂ්ටිය මොකද කරන්නේ? ඛණ්ඩ දෙන එක නැති කරලා අඩු කරලා මොකද කරන්න දන්නේ? අත කියලා මතාන් යෝගේ ඈ ඒත් විමුක්තිය හොයනවා. ඔව් ඒ පාරේ විමුක්තිය හෙලලා ධ්‍යානගත වෙනවා. මහා දුකක් වෙනවා. මේ ක්‍රමයේ විමුක්තිය වෙනකොට මොකද වෙන්නේ? මධ්‍යම ප්‍රතිපදාවේ මේ ඇති කල්ලි වේ නැති කල්ලි නොවේ. ඉතින් නැති වෙන්න වැඩ කරනවා. ඇති වෙන්න වැඩ නෙමෙයි කරන්නේ, නැති වෙන්න වැඩ කරනවා. රූප බලන්න තියෙන හැකියාව නැති වෙන්න. ශබ්ද ගන්ධ ස්පර්ශ බලන්න තියෙන හැකියාව නැති වෙන්න. ඒකට මේ අන්ත දෙක බව තේරුම් ගන්න ඕනේ. රූපාන්තයත් මේ පැත්තේ රූපාන්තයත් කියන්නේ ඒ අන්තයත් මේ අන්තයත් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශාන්තයත් ඊගාවට චක්කුසෝත ගාන ජීවා කාය මන කියන මේ අන්තයත් මේ අන්ත දෙක අන්ත දෙක අන්ත දෙක ඇති කරන්නේ කොහෙද? විඥානේ මජ්ජේ මජ්ජේ විඥානේ. ඒ විඥානේ තුනේ මේ අන්ත දෙක හිටින්නේ. අපිට විඤ්ඤාණය අමතක කළා මොකද නේද? දෙයක් කියලා කියනවා. මම ඉන්නවා අර්ගදී අර්ගදී කියනවා. මම ඉන්නේ ශබ්ද කියනවා. ඒක කටොරයි. ඒක පුද්ගල දෘෂ්ටි. ඒක ආත්මියයි. ආත්මීය කොට. එතනම ලෙහෙල කොට. එතකොට ආයතන වලට
ආයතන හැදෙන ක්‍රමය ආයතන ඇත අර තුවා සනීපේ තුවාලයක් වගේ. සනීප නොවන තාක් කල් තුවාලේ වේදනාව. තුවාලේ සුව වුණාට පස්සේදී කැළල තියෙනවා. හ්ම්? තුවාල සම්බන්ධයක්. දැන් ඔබටත් මටත් තුවාල කැළලක් බවට පත් කරගන්න. ආ දැන් කැළලද නැත්නම් තව තුවාල තියෙනවද? ආ තුවාලෙම තමයි තියෙන්නේ ස්වාමීන් වහන්සේ තාම. හැබැයි දැන් බෙහෙත් දානවනේ. පැසවපු ඔඩු දුවපු තුවාලයක් නෙවෙයි. පැසවපු ඔඩු දුවපු දියර ගලන මරල් ගලන ජරා ජීර්ණ වෙච්ච තුවාලයක් නෙමෙයි. ඒක අඩු කරගෙන දැන් තවත් තුවාලේ තියෙනවා. වේදනාව දැනෙනවා. දැන් බෙහෙත් දා ටික ටික තුවාලේ ගොඩ කරගන්න. බෙහෙත් දැමීමේ ක්‍රමය ඔබ ශක්මත් විද ධර්මත සහ තුවාලිය සනීප වෙන්න අවු මෙසේ හුලගෙන ආදී දේවල්. ඒ කියන්නේ මේ ධාතු අතරින් හැදිච්ච අනික්වත් එක්කලා තියෙනවා පරිපාසර මේ මොනවට වෙන්නේ. රූපාරම්මන ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් පිළිබඳව ඈ තවත් ඒවට ඇලී බැඳී නැලවෙන්න යන්න තියෙනවා. ආ දැන් මේ ඇහැ නැලවිලානේ අපිට තියෙන්නේ. මාරේ අපූර්වට ඇහැ ඇදලා දීලා නැලවෙන්න වැඩි කරනවා. එහෙන් හොයනවා 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 නිමක් නැහැ. මාරයයි සතුටු වෙන්නේ අපි නෙමෙයි. ඈ කන හදලා දීලා කනෙන් නැලවෙන්න ඈ මාරයට පෝෂණය වෙන්න අපි පාවිච්චි කරනවා. අර බලලා පාවිච්චි කරනනේ කොෂට ටික ගන්න ලිපේ තියෙන. ඈ බලලා ලිපගාව ඉදිරියට ඉන්නකොට ලිපේ ඇතුලේ කොෂයට තියෙනවා. රිලවට ඕන දැන් බලලාගේ නෙමෙයි කොෂර කන්න. බලලාගේ අතල්ලාගෙන අර ගින්දර දාලා ඔහොම ඔහොම කොෂර ටික එළියට අදිනවා. අද බලලා කෑ ගහන උඩ රිදෙනවා. රිලව මොකද කරන්නේ? කොසල් ටික අරන් පැනලා රිලව වාගෙන මාරේ. වඳුර 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 ගම් වඳුර වාගෙන මාරේ. බලලා වාගේ තමයි අපි ඉති. ඈ ද ගිනි ගොඩේ කොච්චර කොසට ගන්න මේක එකම ගින්නක් නේ. ඉතින් කොසර තමයි ඇහැට රූප කනට ශබ්ද දිවට දරින නාදේ ගන්ධ රස ස්පර්ශය. ඈ බලලට උනවට නේ බලලම හේ ඉතින් හිතොත් වගේ ඉන්න බලලට උනවට නේ මේ රිලවට උනවට ඇදලා ගන්න. දැන් අපි තේරෙන්න ඕන ඈ අපි වර වටන රිලවට ලගන්න. දැන් ලිපගාව ඉන්නේ ටිකක් ඈත් වෙනවා. එතකොට ඔය වැඩේ කරන්න බෑ. ලිපගාව ඈත් වෙනවා. රාගාදී 11 කින් ඇති වෙන්නේ කාම වස්තුන් වල කාම වස්තුන් නිසානේ. කාමවස්තුන් තිබිච්චාවේ ප්‍රශ්න නැහැ. එයා ලෝකේ තුල නිස්පාදින දේවල්. අපි ඒවත් එක්කලා තියෙන පෛරුපාෂණයම ඈත් වෙන්නේ. ඒවා හොයමින් නැවත 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 ඒවත් එක්ක ඔට්ටු වෙන්න යන ගමනේ ඈත් වෙනවා. එතකොට අපේ සිතට මොකද්ද? මාරයාගේ මිදින්න පුළුවන්. අපේ සිත කියන්න ඕනේ සිතට. සිත අපේ මගේ කියාගෙන මේ කතා කරන්නේ. ඒකට කමකුත් නැහැ ඉතින් කතාවනේ. හරි. එහෙනම් දැන් ගොඩක් කතා කරානේ. හොඳයි එහෙනම්. ධර්ම ශ්‍රවණානි සංසයෙන් ඔබ පින්තුන්ට උතුම් ආර්ය සත්‍යෙම වහ වහ වැටහෙවා අවබෝධ වේවා මේ ජීවිතය තුළම නිවන් සප ලැබේවා කියලා හදයෙන් ප්‍රාර්ථනා කරනවා.